වැටුප් විෂමතා සංශෝධනය කිරීම ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමුනුයි පසුගිය ජූලි මාස 12 වෙනිදා ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹුණි අවස්ථා කිහිපයකදී ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සහ ගුරු වෘත්තීය සංගම් අතර සාකච්ඡාද පැවැත්වුණා ඒ අනුව ගැටලුව විසඳීමට අවශ්‍ය ප්‍රවේශයන් ලබා ගැනීම සඳහා කරුණු සා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කළා එම අමාත්‍ය මණ්ඩල අනුකමිටු නිර්දේශ සහිත වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කෙරුණා. ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ගුරු සේවයේ සංවෘත සේවාවක් බවට පත් කිරීමේ වැදගත් වූ ජාතික තීරණය. ඒ ක්‍රියාත්මක කිරීම ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රකාශයට පත් කිරීම සඳහා නොවැම්බර් මාසයේ කටයුතු කරන වැනි රජයේ මුහුණ දෙන ආර්ථික ගැටලු ඒ ආකාරයෙන් පවතිද්දී රුපියල් 5000ක දීමනාවක් මේ තීරණ 22 වෙනි වසර සඳහා ආයවැය ලේකණයේ නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන තුරු සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල රුපියල් 5000 දීමනාව ලබා දීමටද තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව සෑම විදුහලකම සෑම ගුරුවරයෙක්ගේ රාජකාරියන් අපේ රටේ දරු පරම්පරාවගේ අනාගතය වෙනුවෙන් ඉටු කිරීමේ කාර්යය බාධාවක් නැතුව ක්‍රියාත්මක කරයි කියලා. බුදු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධව කතා කරද්දී අද උදෑසනත් ඔවුන් අවධාරණය කළ අවසන් විග්‍රහයේදී සුබෝධිනී කමිටු වාර්තාවේ අන්තර්ගත යෝජනා තෘප්ත වෙන්න ඕන කියලා. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් 2018 වැටුප් චක්‍රලේඛයට අදාළව තමයි යෝජනා අනුමත කරගෙන තිබෙන්නේ. මෙතන පරස්පරයක් තියෙනවනේ අමාත්‍යතුමනි. අපි සාකච්ඡා කර තිබෙන්නේ සුබෝධනී කමිටුවේ අවධානය යොමු කරන ලද පදනම මත මේ යෝජනාවල් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට තමයි අනුකාරක සභාවේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ. ගුරුවරු රුපියල් 5000 ගන්න කැමති නැත්නම් කෙලින්ම සුබෝධන කමිටුවේ යෝජනාවල් ඉල්ලනවා නම් විකටම අද ඉඳලා වැඩ වර්ජනය අකණ්ඩව පවත්වාගෙන යනවා කියනවා. මොකද රාජ්‍ය මීලකට ගන්න ක්‍රියාමාර්ගය සමහර අය නොගන්න පුළුවන් සමහර අය ගන්න පුළුවන් පැහැදිලිවම කියනවා රුපියල් 5000කට අපේ සටන ලඝු කරන්නේ වැඩ කරන විදුහල්පතිවරුන්ට මාස දෙකකට 5000ක් දෙනවයි කියලා අපේ මේ අරගලයේ මොට කරන්නට මේ ගෙන අපි යෝජනාව අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා අපි පැහැදිලිවම අද දිනේ අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කරපු මේ ගුරුසා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා කැබිනට් අනුකාරක සභාව යෝජනා කරන 2018 වැටුප ක්‍රියාත්මක කරනවා නම් ක්‍රියාත්මක කළ යුත්තේ සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ඇටියට කියලා අපි පැහැදිලිව කිව්වා. අපේ ඉල්ලීම් ලබා දිය යුතු අපි ඉතා ශක්තිමත් අපේ අරගලයේ පෙරට array යනවා කියන එක අපි අවධාරණය කරලා කියන්න කැමතියි. ආණ්ඩුව උත්සාහ ගන්න නැවත ගුරු විදුහල්පතිවරු බරපතල රැවටීමකට ලක් කරන්නට ඒ කියලා. ඒ නිසා අපි පැහැදිලිව අපේ ස්ථාවරය කියනවා මේ සුබෝධනී වාර්තාවේ කොටසක් හැටියට මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලිය කැබිනට් අනුකඩු වාර්තාව ඇතුළත් කරන්න වහාම ඒ පිළිබඳව චක්‍රලේඛය නිකුත් කරන්න එතෙක් අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අකණ්ඩවම ඉදිරියට අරගෙන යන බව මේ අවස්ථාවේ අපි අවධාරණය කොට රජයටත් ගුරු විදුහල්පතිවරුන්ටත් කියා සිටිනවා මේ අතර අත්අඩංගුවටගත් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ඇතුළු සිව් දෙනා ලබන මාස 7 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වන මාර්ගයේ පැවති විරෝධතාවයක් අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.